ඒකත් එක මේ රටේ සංවර්ධනය දීපු. ඒකත් එක මේ රටේ ජාතික ආරක්ෂාව දීපු. ඒක නිසා මම විශ්වාස කරනවා මම නම් අර UNP ආණ්ඩුව 94 දී ඉඳලා අපිට ආණ්ඩුව ගන්න අපි කරගෙන මේ අධිකරණයේදී ජීවිතේ ගැන මොකක් විශ්වාසයක් නැතුව බහැර වැඩ කරනවා. ඒක ඒ ඒකෙදි තමයි නාසරගුණ තමයි ඉල්ලන්නේ මේක අවසාන සම්මුතිය. මේක තීරණාත්මක සම්මුතිය. මේ සම්මුතිය අපි හැම තන්දයක් ගැනම කළා තමයි නාසල බලංගොඩ ගෞරවනීය මිනිස්සු. ඔච්චර සුභාපි නිතර දිනෙක මුටි කොමා. අන්න මේක ගැන නවනාජරේ නාවල පිටිය අරේ මේ සතුල්ල අරව මේව ඔක්කොම පළදින්දි සුරජාතීන් ඉන්නවා කියනවා. බලංගොඩ මිනිස්සු ගෞරවනීය මිනිස්සු. පානුවෙමතුමා අකිලාප්පෝ අපේ නගරාධිපතිතුමා අපේ සභාපතිතුමා දෙපළ අපේ ගරු මන්ත්‍රී තමුන්න මා ශ්‍රේෂ්ඨ වැඩක් කළා බොහෝ ගිජන දිවතුමා ඉතින් අපි බදුල්ල තව ඡන්ද 200ක් ගත්තා නම් අපි බදුල්ල දිනුන්නේ දිස්ත්‍රික් ගම්පා තව 4000ක් ගත්තා නම් අපි දිනුන්නේ උත්තරම තව 4000ක් ගත්තා නම් අපි දිනුන්නේ පොඩි පොඩි ගණන් වලින් සමහර දිස්ත්‍රික් අපි පෙරදුනේ විඳෝ. ඒ නිසා අපේ අපිට කරන්න පුළුවන් උපරිම අපේ රට වෙනුවෙන් අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් විස්තරුනි මේ ප්‍රතිවර්තනයේදී රනිල් වික්‍රමසිංහගේ හැටි අපි හොඳටම දන්න නිසා ඉතින් මුන්ට 40 ගණන් ඉඳගෙන මෙහෙම නම් කරන්නේ රටේ මුන්ට හරියට ආණ්ඩුවක් දියොත් තත්ත්වයකට මම කතා කරන්නේ මම පරද්දන්න මුන් පරද්දන්න ප්‍රාර්ථනා කරන කෙනෙකුට සියලු දේ කරා සියලු දේ කරා අපි එකාලේ එකමුතු කැප වෙලා මේකට උදේට කටයුතු කරා. ඒකදී මම හිතනවා මේ රටේ මහින්ද රාජපක්ෂ මහත්තයාට අති විශාල ජනතාවක් ඉන්නවා. මිනිස්සු මහින්ද මහත්තයාගේ වටිනාකම දැන් ඉස්සරහට වඩා තේරුම් ගන්නවා. මහින්ද රාජපක්ෂ කියන මේ මව්කමට ආදරය කරමින් මේ මව්කමට හැමදේම ඉස්සකලේ ශ්‍රේෂ්ඨ නායකයාට නැවත මේ රටේ වගකීම මේ රට පාලනය කිරීමේ වගකීම මේ රට ඉස්සරහට ගෙනියා මේ වගකීම මහින්ද මහත්තයාගේ අගමැතිකමෙන් යුත් කැබිනට් මණ්ඩලය ආණ්ඩුව මහින්ද මහත්තයාට දෙන මිනිසුන් තෝරනවා. ඒක මහා වැල්ලක් වගේ නිර්මාණය වෙනවා. ඒක වසියක් වගේ නිර්මාණය වෙනවා. එන්න මහින්ද මහත්තයාට තියෙන ඊය වැඩි වෙමින් බව. ඒ නිසා UNP ආණ්ඩුව විශ්වාස මගේ කියනට බය වෙනවා. කෝපකමින් වාර්තාව කියනට බය වෙනවා. මුදල් බැඳුම් කර වංචා බෝඩින් කෝටි ගණන් වංචා කරලා පාර්ලිමේන්තුවේ ඒ වෙන වාර්තා පාර්ලිමේන්තුවට දාන්න ඉස්සලා ආන විශ්වවිද්‍යාල තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා තුමා වට අපි ගෙහෙන්න ඕනි. මේ ගම්වලට ගිහින් ගමේ මිනිස්සුන්ට තරුණයින්ට ගමේ පහවෙන චන්දනිකට මේ පණිවිඩය කියලා ඔක්කොම එකට එකතු වෙලා කි විශේෂ ජයග්‍රහණයක් මේ මොහොතේ ලබා දෙන්න කියලා සම්මුණාසලගේ තාම ගෞරවණීය ඉල්ලාහිමි අතේ සල්ලි වේදන් කරගෙන විශාල කටකිරීමක් කළා බස් ගාස්තු වේදන් කරගෙන සම්මුණාසල අද මේ ගෞරවණීය ජයග්‍රහණය මෙන් පිළිගැනෙන අපේ ආරාධනාවට මෙතෙක් පැමිණීම ගැන මේ নমස්කාරය උද කරමින් ඔබට ඕන හැම දෙයක ඕනි හයියකට සහෝදරියක් විදියට පවිත්‍ර වන්‍යානච්චි සහෝදරයෙක් විදියට කංචන ජයරත්න ඉන්න බව නැවතවත සඳහන් කරමින් බලංගොඩ දේශපාලන නායකත්වයත් එක්ක මේ සැපලී ලමුණාසලත් එක්ක ඉඳගෙන මේ ජයග්‍රහණය මේ ඉදිරි දවස් 50දී අපි දිවිමෙන් කැප වෙලා අපිට නියතම ජයග්‍රහණයක් ලබන්න කළ හැකි සියලු කැපකිරීම් කරමින් මේ සටන ලංකාව පුරාම ගිහිල්ලා අපි පෙරගස්සගෙන රට ජයග්‍රහණය කරමින් වැඩපිළිවෙලේ අපි ඉන්නවා. ඒ සඳහා එකට බෙද ගැහෙන හොද වැදෙන එකට සහයෝගය ලබා දෙන ලමුණාසලට අපේ ගෞරවනීය කරමි මම නියතනවා.